අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අතරංකොටගත් රිෂාඩ් බදෝදීන් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා මුදා හැරීම ගැන අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. ඒ සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නැගූ ප්‍රශ්නයකට අදාළවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේ සිදුවීම වෙලා ආණ්ඩුව ආවට පස්සේ අපි දැක්කා අපි හිටපු වග්ගීතෝ ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් ඍජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියායි කියලා කාරණා ප්‍රකාශහත මාධ්‍ය තුළ විවිධ ජනමාධ්‍ය තුළ පළ වෙනවා. ඒ වගේම මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදාස් කරන්න සිද්ධ වුණයි කියන කාරණා. මේ ප්‍රකාශය දෙක පරස්පර වීම සඳහා යම් වැඩපිළිවෙළක් තිබෙනවාද? සමහරු කියනවා දැන් මේක විවිධ අත්වල බඳ ගැනීම සඳහා මේ ප්‍රකාශන කරන්න සඳහා කටයුතු කරනවා කියලා. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ. මෙම සැකකරුව 2019 මේ අතරයි විශේෂ වෙන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ පිපිරවීම සුකරන ලද බෝම්බ කරුවන ඉන්සාෆ් අහමඩ් සමග 2019 වර්ෂයේ පවත්වන ලද අමුතුම් හතක සම්බන්ධතාවයක් මත 24/14 වෙනි දින අත්අඩංගුවට අරගෙන තියෙනවා. පොලිස් අධිකාරීවරයෙකුගේ ඉල්ලීම මත දින 3ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඇති ප්‍රතිපාදන අනුව දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කරලා තියෙනවා. තවදුරටත් මාස 3කට වරක් මාස 18 දක්වා කාලයක් සඳහා රදවුම් නියෝග ලබා ගැනීමට ඇති ප්‍රතිපාදන අනුගමනය කරමින් ඒකට ඇමතිවරයාට තමයි ප්‍රතිපාදනය තියෙන්නේ කරමින් මාස 3 බැගින් දෙවතාවක්ම මාස 6ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන කටයුතු කරලා තියෙනවා. එසේ සිදු කරන ලද විමර්ශන කටයුතු වලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීම සහ සහාය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙතෙක් සිදු කරන ලද විමර්ශන වලදී කරුණු අනාදරය වී නැහැ. එබැවින් රැඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකස් කර 20/29/28 දින ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර සැකකරුව 29 වන දින අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර මුදා හැරලා තියෙනවා. වෙනම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා මේ පිළිබඳව විමර්ශනය කරන්න. දුර්ගම ඇමතුම් 17ක් පමණ තියෙනවා. ඒ සියලුම දුර්ගම කතන ඇමතුම් අරගෙන තියෙන්නේ අමාත්‍යාංශයේ දුර්ගතන මගින්. ඉතින් මේ ක්‍රියාවටම කෙලින්ම ඍජුව සම්බන්ධ වෙලා නැති බවට ලබාගත් තොරතුරුත් සාස්ග්‍රාණ ව්‍යාපාරික කටයුතු කියන අවසාන දුරකථන පරිවිද ආරම්භ තියෙන්නේ මේ සිද්ධියට මාස 3කට පෙර. විමර්ශනයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය අත්අඩංගුවට ගන්න පුළුවන්. පොලිසිය පිළිබඳව යම් විශ්වාසයේ බිඳවැටීමක් තිබෙනවා. ඒ කටින්ම මේ වෙලාවේ මේ මාධ්‍යෙම කියනවා නැහැ මේකකට සම්බන්ධ නැහැ කියලා. හරි බරපතලයි. පොද පුද්ගලයෙක් හැටියට ගත්තොත් ඒ පුද්ගලයාට විශාල අසාධාරණ සිද්ධ වෙලා. සාන වශයෙන්ම මාස 18ක්ම තබා ගන්න පුළුවන් මේ වගේ. මාස 7 3 3ට වැඩි කර කර. ඒකට ඒට ඊට පස්සේ තියෙන අයිතිවාසිකම් මොකද ඒ නිසා සෑහීමකටපත් වෙනවා සෑහීමකටපත් වෙනවා නම් එහෙම කරන්න පුළුවන්. තව දුරටත් දැන් වෙනත් අලුත් නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙක්පත් කරලා ඒ සඳහාම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ඩිපිඩි පිළිබඳව මේ සඳහා ගන්න පියවර කියන ගෞරවණීය කෙටියේ ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව නිකන් මාධ්‍යයට මාධ්‍ය සම්දර්ශනක් දානවනේ දේශපාලඥයෝ වගේ ඒකයි මේකේ නරක අපි එක ගැනස් වෙයි. ඒ වගේම ඊටම තීරණාත්මක මාරු කිරීමක් සිද්ධ වුණා වැදගත් කාරණයක් සම්බන්ධයෙන් කොවිඩ් වලට සම්බන්ධ නැතුණා CID එකේ ප්‍රධානියා නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ. එතෙන්දී ඒක සම්බන්ධ වුණේ කෙලින්ම රියාජ් බදූදීන් රිෂාඩ් බදූදීන්ගේ සහෝදරයා නිදහස් කිරීමත් එක්කම එතන මොකක් හරි ඒකට ජනාධිපතිතුමාගේ නියෝගයක් හෝද වෙන දේශපාලන බලපෑම්ියත් වැත්වීමක් තියෙනවා. මේ සම්පූර්ණයෙන්ම පොලිසියේ පරිපාලනය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් සහ නීතිය සම්බන්ධව ප්‍රශ්නයක්. ඒ උසාවියට ගොස්සේ නොගත්තේ ඇයි? ඒ කරුණු සම්බන්ධව මූලික වශයෙන් තමයි ඒ බලපාන පුද්ගලයන් සමහරක් විට පරිපාලන හේතුන් මත ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. එමතුමා දැන් ඔබතුමාලා කලින් ආණ්ඩුවට චෝදනා කරා CID එකේ ප්‍රධානීන් උපයෝගී කරගෙන තමයි දේශපාලනික කරුණු මත ඇතැම් පුද්ගලයන්ට නඩු පැවරුවේ ඇමරිකාට. නමුත් දැන් මෙතනදීත් බරපතල ගැටලුවක් තියෙනවානේ. මේ රියාජ් බදූදීන් කියන පුද්ගලයා මාස 6ක් විතර ඩිටෙන්ෂන් ඕඩර්ස් මත රඳවාගෙන හිටියා. ඔහු හදිසියෙම නිදහස් කරනවා අපිට වාර්තා වෙන ආකාරයට. ඔහුගේ බිරිඳත් එදා උදේම උදේ මේ ගේට්ටුව ගාවට ඇවිල්ලා ඉඳලා තියෙනවා ඔහු රැගෙන යන්න. ඉතින් මේ නිලධාරීන්ගේ ක්‍රියාපටිපාටි ලුසාගත ඔය දැන් බහම පහදලෝ මම කියන්නම් ගරු ජනාධිපතිතුමා පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ අත්නොමතික නිදහස් කිරීම බලය දේශපාලඥයන්ට පත් කිරීමට මා සූදානම් නැත. ඒ නිසි පරීක්ෂණ වලින් පසු අදාළ නිලධාර බලධාරීන් විසින් නිත්‍යානුකූලව ඉටු කර නැත. ඒකට උත්තරේ බොහොම පැහැදිලිව තියෙනවා. පොලිස් ප්‍රතිවරයෙක් පත් කර ගැනීමට ඔබතුමාලාට තියෙන 3/2 බලයට අනුව කිසි ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව ඒ කටයුත්ත කරන්න පුළුවන්. නමුත් තාමත් ඉන්නේ වැඩ බලන පොලිස් ප්‍රතිවරයෙක්. ඇයි පොලිස් ප්‍රතිවරයෙක් ලැබිච්ච බලයටම සෑම දෙයක් මේකට නතු කරන එක වැරදි මම හිතන්නේ. මොකද ඒක කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. දැන් විශ්වෙන් සංශෝධනය වෙනවා. ඒත් එක්කම ඇති වෙන තත්ත්වයන් ඒ සම්බන්ධව තමයි අපි කතා කරලා තිබෙන්නේ. ඒ නම් පහසුකම් ඉවත් කරගෙන ඒක මේ සති දෙක තුන ඇතුළත අවසන් වෙනවා.
ඒ නිසා ගමනටම කරනවට වඩා නීත්‍යානුකූලව යන විදිහට යන දෙයක් තියෙනවා.